මේ වනකොට ජාතික ජනබලවේගය අප රටේ ජනතාවට වෙච්ච පොරොන්දු අපි ඉටු කරලා තියෙනවා. ජනාධිපතිවරයා පත් වුණා. අපි අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ලෝක ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය අපි පත් කරලා පෙන්නුවා. එනිසා මේ කැබිනට් මණ්ඩලයේ මේ මැතිවරණය වෙනකන් අපේ රට ඉස්සරහට අරයි යනවා. දැන් කට්ටිය කිව්වා ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි, පාරවල්වල වාහන නවති, නැව් නවති කියලා කිව්වා. මේ දැන් මෙතන ඉන්නවලත් මට කිව්වා රෙහා පැත්තේ තැන්කියුල ඇති තරම් තෙල් තියෙනවා, බය වෙන්න එපා කියලා එක්කෙනෙක් ඇවිල්ලා මට කාඩ් එකක් දීලා ගියා මේ කතා කරන්න ඕන වෙලාව කියලා. එනිසා මේ බොරු බිල්ලම ආපු අයට ගමේ ජනතාවත් දැන් තේරුම් අරගත්ත මේක බොරුවක් කියලා. ඉතින් ඒ ජනතාවත් එකතු කරගෙන රටේ ජනාධිපතිවරයා අනුරසා නායක සහෝදරයා ජනතාවට අද දවසේ ජාති අමතලා මේ ගැන කතා කරනවා. එනිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා මේ රට වෙනස් කරන ගමනට එකතු වෙන්න. ඔබ මේ දකින්නේ මේ රටේ නාස්තියේ එක උදාහරණයක් විතරයි. දහසක් රට රැකියා සිහින සබහැකල මන් ඉන්ටර්නැෂනල් කැලණිය. මේ තරම් ඇත්ති තරම් දේවල් තියෙනවා. අපි මේවා සියල්ල නවත්තලා මේ රට හොඳ රටක්, පොහොසත් රටක්, සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්, අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් අපි හදමු. ඒ වෙනුවෙන් එළඹෙන මහමැතිවරණයේදී 3-10ක බලයක් ගැනීම දක්වා වූ ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේ ලබා ගැනීම වෙනුවෙන් අපි ජාතික ජනබලවේගයේ මෙහෙවන්න කටයුතු කරනවා. ඒ සමග රටේ ජනතාවට අත්වල බැඳ ගන්න කියන ආරාධනය අපි මේ මොහොතේ කරනවා. දැන් සභාපතිවරු වගේ කට්ටිය ඉල්ලාස් වෙනවානේ. ඒකෝට ඒ ඉල්ලාස් වෙනවා ඒක නෙමෙයි කතන්දරේ. ඒකවුන්ට් එහෙම කීවලනේ. මම ඉස්සරහට ගන්න මයික්. හැමෝටම ලේසියෙන් ඉල්ලාස්සලා යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉල්ලාස්සලා ගියා වගේම ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ වන විට ජනාධිපතිරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කරලා ඒ ආයතන වලට අදාළ නිලධාරීන් පත් කිරීම සිදු කරමින් තිබෙනවා. ඒ ඉල්ලාස් වෙන අය අර යණයක කොරහත් බිනගෙන යනවා වගේ වැඩක් කරමින් යනවා. ඒ නිසා ඒ සියලු දෙනාට අපි කියන්න ඕනේ ඒ සියලු දෙනාට අදාළ වගකීම් ඉටු කරලා යන්න. ඒ වගේම තමන්ගේ කාර්යභාරය ඉටු වෙලා නැත්නම් ඒවට අදාළව නීති යටතේ අදාළ ක්‍රියාමාර්ග ගන්න. වැඩබදු බාණ්ඩවල මිල එහෙම කොහොමද විරිද සංශෝධනය වෙනවද? දැන් ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා වෙනකොට අපේ රටේ කොටස් වෙළඳපොළ නැත්නම් වෙළඳපොළ ස්ථාවරත්වය පිළිබඳව නිර්ණායකනේ කියන්නේ රටේ ආර්ථිකය ඇතුලේ ඩොලරය යම් ප්‍රමාණයකට රුපියලට සාපේක්ෂව ඩොලරය පහළ ආවා. ඊට පස්සේ බාණ්ඩ වෙළඳපොළේ යම් අඩුවීමක් සිද්ධ වුණා. කොටස් වෙළඳපොළ දිගටම ඉහළ යමින් තිබුණා. ආයෝජකයන්නේ කියන්නේ ආයෝජනය කරන්න පටන් අරන් තිබෙනවා. එනිසා මේ විදිහට ආර්ථිකය අපි ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඉදිරි මහමැතිවරණයෙන් පසු අපි ගොඩනගන ශක්තිමත් ආණ්ඩුව නිශ්චිත ලෙසම මේ රට ඉතාම වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනවා. ජනතාවට අවශ්‍ය කරන ඒ ඉතාම සතුටින් ජීවත් වෙන පුළුවන් ජීවිතයක් දෙන්න අපි කටයුතු කරනවා. ඊයේ දවසේ බිත්තර මිල අඩු කරගෙන ගියා. ඒකෝට බිත්තර මිල අඩු වෙලා තිබ්බේ නැහැ නේද කඩවලනේ. පාලනය වෙලා නැහැ. මම මට හිතන්නේ කිකිලියෝ ඊයේ බිත්තර දාන්න පටන් ගත්තේ නැහනේ. ඔය ඉන්දියාවෙන් බිත්තර ගේනකොට කතාවක් තිබුණානේ බිත්තරකින් අටක කොමිස් එකක් යනවා කියලා. මට හිතෙන්නේ ඊයේ ඉඳන් කොමිස් නැතුව ඇති. ඒකේ බිත්තර. ඉතින් ඒතකොට බිත්තරේ නිකන් අඩු වෙලානේ. ඉතින් කොමිස් 8ක් අඩු වෙච්ච ගමන් බිත්තරේ 10කින් අඩු වෙලා කියලා මාත් දැක්ක පත්තරේ කතාවක් තියෙනවා. ඉතින් හරි සාධාරණයි නේ. සූත්‍රය ගත්තා නම් බිත්තරේ 8කින් අඩු වෙච්ච කොමිස් එක 8කින් අඩු වෙච්ච ගමන් බිත්තරේ 10කින් අඩු වෙලා. ඉතින් මේවා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම එකයි කිව්වේ ජනාධිපතිලා පත්තලා දවස් දෙකක් යනකොට වාහන මෙහෙම ගෙනලා නවත්තරටම තේරෙනවානේ රටේ ජනතාවට මුන් කොච්චර නාස්තියක්ද මේ රටට කරලා තියෙන්නේ කියලා. ඒ රටේ බඩු මිලක් මේ විදිහටම අඩු කරනවා අපි. ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදනවා. ඒක අනිවාර්යෙන් කරනවා. දහසක් රට රැකියා සිහින සබකල කැලණිය මාන් ඉන්ටර්නැෂනල් විදින සුන්දර ලිතුවේනියාවේ සහ තුර්කි රාජ්‍යයේ සුවිශේෂී රැකියා අභ්‍යර්ථි රසක්.